සත්පුරුස පිින්ුවත්නී ඊළඟට අහලතියන පස්්නේ. අවසරෑ සුපින්වත් කල්්‍යානමිතාරය මහෝත්තමයින් වහන්ස. යළිත් අපගේ තවන පිරිස්, දියසින් කුමාරයෙක් එන බවත්. රට වැටි ඇති ආර්ථික පිරිහීමෙන් ගොඩන ගන්නා බවත්. රටම ස්වයම්පෝසිත කරන බවත්. සියල්ලෝ ගලවා ගන්නා බවත් කියමින්. දේශන පවත්වයි. මේ සත්‍ය අ සත්‍යතාවේ ධර්මානකූරව පහදා ගැලවුම් කරුවෙක් එනතුරු කාලී මිඩංගු කරනාා තවන පරම්පරාවට මඟ පෙන්නීමක් දෙනමින් ඉල්ලා සිටිමි පතන බෝධියකින් නිර්වාණ සුුවේයට පත්වීම වහන්සට හැකියාව ලැබේවා තෙරුවන් සරණයි කියලා. ඉංුවත්න දියසෙන් කුමාරයෙක් ඇත්තට මෙෙනවා. එහෙම වෙනවා. හැබැයිඒ එන වී දියසුවන් කුමාරය වෙන කවුරුත් නෙමේ ඔය ඇත්තු. ඔබ තමයි දියසුෙන් කුමාරයා. ඔබ තමයි ඔබේ කිරෙසුන් අසාගෙන සසරින් ඉගොලි වෙන්න කටයුතු කර ගන්න ඕන දියසෙන් කුමාරයා. හැබැ ඔය ඇත්තෝ ඔබ තුළ ඇතිවන කෙලෙස් නසා චතුරාර්ය සත්‍යයා භෝධඥානයේ නැසූ කෙලෙසුන් නිසා ඔබට මඟපල් ලබන්නට බැරිවුණු දියසිෙන් කුමාරයක් එෙසේ වෙතත් අපාගත කුමාරයෙක් වෙඳනම් ඔබට පුළුවන්. මේ දියසේන කතාව ආරම්භේ වැඩිකාලයක් යන්න අවුදුු හරහාර පන්සී යයි. ඔය දියසිෙන් කතාව පටන් අරගෙන. ඒක පටන්ගන්නේ කෝට්ටියයුගේ වගේ කාලෙදි. එක වැඩි කාලයක් න අවුදු පන්සයයක් ඕන්නන් ඇති. පංහැසීයක් කියයමුකු. එතකොට කෝට්ටයුගේ හයවැනි පරකුම්බා රතුම වණනාකරමින් ලියවුනා ප්‍රසස්ති ගන්තයක්. ඒ තමයි පැරකුම්බා සිර්ත. මේ පැරකුම්බා සිරිත අර පැරකුම්බා රත්තුමා වානනා කරමිල්ලියපය එකක්. හිතන්නකු වර්තමානයේ දින ජනාතිපතුවරු ආණනා කළ කවුරු රි කෙනෙක් කවියක් ලීව කියලා. ඒලියන කවිය අවුදු පංහසීයක් ග්‍යාට පස්සර මෙන්න මේ කවිය හැටියට මේකෙන එන්න ඕන මේකෙන එ ඕන කිවට එහෙමෙන් නෑ නේතින් අරකෙන ලකුණුදාගන්න තමයි අරවිදිහයට කවිලියන්නේ. ඉතින් පැරකුම්බා සිරිතේ තමයි දියසේන ගැන පළවැනි සංකල්පයන්නේ දියසේන සංකල්පය අපිට හම්බ වෙන්නේ මුලින්මම පැරකුම්බා සිරිතේ. එතකොට ඒ පැරකුම්බා සිරිතේ සඳහන් වෙනවා එක තැනක සීපරදස්ථානය වන්දනා කරන්න ගිහිල්ල එන බමුණෙක් මගියෙක් දෙන්නේෙක් අතර ඇතුුණු සංවාදයක්. ඒ සංවාදය කවියෙන් විස්තර කරනවා ඒ කවය තමයි කියග මගේ එනු කොහහි සිට දැද සම්මනොල ගොසිනා නොය කියමුතු දී එදිග බමන සුමන සුළුදු විසිනා. ගිය කල දෙද හස් පන්සීය රජකු එතයි දියනා කියවිනි තන් වැසිය එනම් පැරකුම් රජ මිතිනා කෙර තමයි සඳහං වෙන්නේ ඉති මේහවියෙන් කියවන විදිහට බුදුවාච දදහස් පන්සීයේදී හයවන පාක්කම් බහව රත්තුමා දියසේන නමින් නැවතත් කුණර් භවය ලබනවා ඒ විදිහ තමයි ඒ සඳහන් වෙන දියනා කියන වචනයෙන් තමයි දියසෙන් කියන කානා මතු කරලා තියෙන්නේ. ඉතින් මේක මේ පටන්ගත්ත මේ සංකල්පය මුලින්ම ලෝකයට එවව කෙනා කෞු දෙකර සඳහන් වෙන්න නෑ. හැබැයි පින්වත්නක පිළිගත හැක දෙයක් නෙමයි ඒක ප්‍රවාදයක් පමණයි. අවුදු පන්සයක චිතර කලින් අර පැරකුම් බා රත්තුමා වානනා කරන්න ලියවුණු. ඒ මේ පැරකුම්බා සිරිත්තේ මගියකුයි බමුණකුයි අතර මඟදි කරපු සාකච්ඡාවක් ගැන කවියක්ක්හදලා ලියව්වා කියලා ඒක ඒ විදියට මිස්් වෙනම එකක් නෙම සැබැහැම දියසෙන් කුමාරයා ඔබ වගේම මේ වගේ රටවල් දියුණු තියුණු කරන්නට ඔය ඇත්තෝ ධර්මානකූලවම කටයුතු කරන්න ඕන දියසිෙන් කුමාරයකෙන් නැතු නාය කාරයෙක් වෙන්න එපා මොන හේතුවකටව. ඔය ඇත්තන්ට නයයක්ගන්න වඋනොත් ව්‍යාපාරයක් දියුණු කරගන්න ඒකට නයක්ගත්තරකමක් නෑ. ්‍යාපාරයේ දියුණු කරන්න ගන්න හින්දා. හැබයි ඒක ඔය ඇත්ත ගෙවන් ඕන ඉක්මන්ටම ඔය ඇත්තු ඉක්මන්ටමගල මං අයකාරයෙක් නොවයි මම දැන්වර උපයපු නයිවෙලා උපයපු දනය නැවත යොදවලා දැම්මම සතුටන් ඉන්නවා කිසිම කෙනෙට අයකාරයෙක් නෙමේ කෙළෙම සතුටි වෙන්න පුලුවන්කම තියෙන්න්න ඕන බෞද්ධ රටවල් දුප්පත්වෙනෑ බෞද් රටවල් දුපා වෙන්නේෙ නෑ වඋනාට දුප්පත් කර වන්නේ මිත්‍යා දුස්ටික පාලකයි.